හොඳයි අසුබ උදෑසනක් වේවා සියලු දෙනාට ඔයාලට මතක ඇති මම කලින් ප්‍රීවියස් වීඩියෝ එක කිව්වා ඔයාලට දෙන්නම් කියලා 1950 ගණන් වල ඉඳන් වගේ තියෙන මේ මේ රටාව කියලා මම ඔයාලට කිව්වා මතක ඇති මම අර මේ ළඟදි කරපු වීඩියෝ එකක් රිලීස් කරපු වීඩියෝ අර විනාඩි 45ක 47ක වීඩියෝ එකක් මම රිලීස් කරේ අන්න ඒ වීඩියෝ එකේ හරි එතකොට මේ ඒ සයිට් එක මට වඩා අමතක වෙලා තිබ්බේ දැන් මම ඒක හොයාගත්ත පොඩ්ඩක් සර්ච් කරලා හොයාගෙන දැන් ඔයාලට මේ වීඩියෝ එක මම ගේන්නේ එහෙනම් සයිට් එකට ගිහිල්ලා බලමු මේ සයිට් එකේ මේ මම කියන විස්තර ටික ඒ වගේම මේ සයිට් එකේ ලින්ක් එක මම පල්ලෙහා දාලා තිනවා ඔයාලට ඒ ලින්ක් එකට ගිහිල්ලත් ඒ ටී වේවල් ටික බලන්න පුළුවන් හොඳයි ඔයගොල්ලෝ පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරාම යන්නේ මෙන්න මේ විදිය මේ සයිට් එකේ තමයි මේ සයිට් එකේ ඔයාලට මේ දකුණු අත පැත්තේ දෙවෙනි යට තියෙනවා historical rate කියලා අන්නේ රේට් එකට යන්න ඒකට කියද මේ තියෙන මේ මෙතන තියෙන මේ ඕ මේ මාස 3 වුණ මාස 3 මෙතන ක්ලික් කරාම මාස 3ක් ඇතුළත ඒව එනවා අවුරුද්දක නම් අවුරුද්ද එනවා අවුරුදු 5ක නම් 5ක එනවා එහෙම තියෙන දැන් මෙතන දැන් මේ අපි ඕල් කියන එක ක්ලික් කරමු හරි මේක මම රයිට් ක්ලික් කරලා නිව් ටැබ් එකකින් ඕපන් කරන්න මේක මට ආයි තියා ගන්න ඕන නිසා රයිට් රයිට් ඔන්න බලන්න හරි ඊට පස්සේ අපි මේ පින්තූරේ උඩ මේ ඉමේජ් එක උඩ ක්ලික් කරාට පස්සේ මේක ආයි ටැබ් එකෙන් ඕපන් වෙනවා එතකොට අපිට මේක ටිකක් එක්ස්ප්ලේන් වෙලා පේනවා හරි එතකොට යුරෝ USD මෙතන කැන්ඩලික් ස්ටික් දා ගන්න මෙතන දින EA එක ස්ටාර්ට් ඩේට් එක 1953 ඉඳන් රයිට් ඔන්න බලන්න මේ පල්ලේ හරිය මේක අර මම කියපු රටාව නැද්ද කියලා හරි මේ බලන්න හරි 1 2 3 ඊගාර දැන් ඒක නම් ඒ කියන්නේ 1953 පටන් ගන්න ඉඳන් බොහොම පොඩියට ගිහිල්ලා තියෙන්නේ ඊට පස්සේ බලන්න ලොකුවට මේ ස්ට්‍රක්චර් එක ගිහපු ඇටි මේක තියෙන්නේ මං හිතන්නේ 1971 වගේ නම් ඉඳලා තියෙන මේ 1 2 3 ආයි 1 2 3 ආයි ඔය 1 2 3 ඔය 1 2 3 ගන්න පුළුවන් මම කලින් වීඩියෝ එකේ විතරේ දැක්ක ඒ සිස්ටම් එකේ තමයි මේක يعني දැන් අපි යුරෝ USD එක අපි මෙතනින් ගලමු තව යුරෝ මක්කරි වෙන කරන්සි එක නෑ අපි මේක ක්ලෝස් කරලා මෙතනින්ම ගමු රයිට් මෙතනින් ගමු යුරෝ JPY යුරෝ JPY එක ගත්තා රයිට් යුරෝ JPY එකේ ලොකු කරගත්ත ඉමේජ් එක ඊගාට අපි කැන්ඩලිස්ටික් වලට දාගත්තා රයිට් මේ බලන්න මේ හැම එකම යන්නේ ඔය මම ඔයාලට ඇඳලා පෙන්නන්න මේ බලන්න යා ඊට පස්සේ ආයි දැක්කද හරි ඊට පස්සේ මේ යට හරිය බලන්න හොඳට මේ හරි 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 පැහැදිලිද ඔය 1 2 3 1 2 3 හද 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 තමයි මේක මූ වෙන්නේ හරි අපි තව එකක් බලමු ඊරෝ GBP එක බලමු රයිට් මේකේ අපි කැන්ඩලිස්ටික් වලට දාගත්තා රයිට් මේ වන් 1953 පටන් ගන්න තියෙන මේක මේ බලන්න GPT පේනෝ චාට් එක GPT වලට පේනවද හරි 1 2 3 ඔය විදිහම තමයි ඇහිලා තිනේ ඔය 1 2 3 1 2 3 එක හද 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 යනවා හරි ඉතින් මේ ඕනම චාට් එකක් ගත්තාම ඔය විදිහට තමයි ඔක දුර දුවන්නේ දැන් මේක ඉතින් USD AUD දැන් මේක AUD USD මේක අනිත් පැත්තට තියෙන්නේ නිකන් බලමු රයිට් මේකේ කැන්ලිස්ටික් වල දැම්මා රයිට් මේකේ තියෙන මේ අනිත් පැත්ත මේකන් වල USD AUD තියෙනද මේක අපි මේක AUD USD කරලා බලමු මේ චාට් එක සම්පූර්ණ අනිත් පැත්ත හැරෙන්න ඕනේ එතකොට AUD මේ පැත්තේ USD දාමු United States dollar right දැක්කද දැක්කනේ AUD USD එක දැන් යන විදිය බලන්න ඔය 1000 තමයි ඔය යන්නේ දැක්කද ඉතින් මේවම කිව්වේ එකයි නේ මේ මෙතන බලන්න මේ යනවා මේක ලස්සන්ට 1 2 3 හැදලා අනුඩ ගියා ආය ගියා ඔය
දැක් කර ඉතින් ඕක පැහැදිලි ඕක බලන්න මේ දේවල් වලින් බලන්න ගෝල්ඩ් එක තියෙන්නේ බලමු බලමු කොහොමද වෙලා තින්නේ කියලා දැක්කද මේක මේ පොඩි පොඩි කට දේවල් ඔය ඔය හදා තමයි යන්නේ ඈ එනවා මේ රැලි රැලි බේස් රැලි එකක් එක මේ තියෙන්නේ රැලි බේස් රැලි එකයි ඊට පස්සේ මේක බ්‍රේක් කරා දැක්කද හරි ඉතින් ඔය වගේ මේ මේකේ බලන්න දැන් මේකේ තව මේක මේ මේ සමාන මම මේ මේවන බලලා නැහැ මොනවද කියලා තියෝ ඕගොල්ලෝ මේවා පොඩ්ඩක් ක්ලික් කරලා බලන්න මොනවද මේ ඇතුලේ තියෙන්නේ මොනවද අපර ගන්න පුළුවන් මේ වගේ ඒවා මේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න හරි මේ මේජර් කරන්සි රේට්ස් එන යුරෝ එකක් කීයද USD එකක් කීයද ඉතින් ඒවා මේ මේ මේවා ඇතුලේ බලන්න මේ කරන්සි පොටේටෝල් වෙන කරන්සි කන්වර්ටර් එකක් තියෙනවා හිස්ටරි එකක් කම්පිටිෂන් එකක් තියෙනවා මේ ඔව ඉතින් බලන්න මේ මේක මන් දෙක කොහෙද තව මොකක් හරි තිබුණක් මේක තියෙන්නේ මේ යුරෝ USD එක කොච්චර මැක්සිමම් ගිහිලා තියෙනවද කියලා මේ දම් පාටින් යුරෝ USD එක රත් පාටින් තියෙන යුරෝ GBP එක මේ එතකොට මෙතන කොළ පාටින් තියෙන්නේ යුරෝ JPY එක නිල් පාටින් යුරෝ CHF එක මේ යුරෝ වලට යුරෝප් එක්ක කම්පයා කරන කම්පිටිෂන් කම්පයා කරන ගත්තා මෙතන මේ යුරෝ USD එක ඊගාට යුරෝ GBP කොහොමද මේක යුරෝ එක හැසිරෙන්නේ කියලා දැන් මෙතන මේ බේස් කරන්සි එක යුරෝ එක කරලා යුරෝ එකත් එක්ක අනික් කරන්සි ක්‍රොස් වෙන ඒවා කොහොමද මැච් වෙන්නේ කියලා දැන් මෙතන මේගොල්ලෝ මෙතන මේ මේක දලා දහසක් දෙන්නේ ඉතින් ඒ වගේ මේ මේකත් තියෙන්නේ 1953 ඉඳන් දැන් පටන් ගන්න ඊට පස්සේ මේ මෙතන තියෙන්නේ 1974 මෙහෙම ගිහිල්ලා තිනවා 77 ඔය 80 ඔය පේනවනේ ඉතින් මේක මේ ලෝන් ටර්ම් මේක බලන්න පුළුවන් සාමාන්‍ය අයිඩියා ගන්න හැකියාවක් තියෙති මේවා මොනවද කියලා ඕල පොඩ්ඩක් බලන්න බල්ල ඉවර වෙලා මේ ගැන පොඩි මොන හරි දන්න දෙයක් තියෙනවා අලුතින් දෙයක් හොයාගත්තම කමෙන්ට් සෙක්ෂන් එකේ ගහන්න ඒ දේවල් මට කියන්න ඒක මට ඒ ගැන අනික් කට්ටිය දැනුවත් කරන්න පුළුවන් මේකේ මම මේකේ වැලියු එකක් කියලා මේ මේක තමයි මම මේ වැලුවේ දැන් අපි මේක GBP USD එක බලමු GBP USD එක මෙතන තියෙන්නේ ඕල් කියලා දාලා හරි ඕල් එක වැලියු අපි රෝල් කරාම කැන්ඩිස්ටික් කර දෙන්න ට්‍රයිට් දැන් පේනවද මේ ඉතින් මේවා මං කිව්වේ අර අපි මොනවද එකද බලන්න ඕන කියලා මේ මේ දැන් මේක මෙහෙම මෙතනින් උඩේ ආයිද මෙතනින් සෙල්ලෙද කියලා අපට කියා ගන්න අමාරුයි දැන් සම්බන්ධ කෙනෙකුට ඉතින් මේවා කැන්ඩල් පැටර්න් බලන්න ඕනේ හරි හරි ස්ටෝන් ලෙවල් එකක් බලන්න ඕනේ හරි සාමාන්‍යයෙන් ඔය තියෙන මොනවද මේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් සප්ලයි කියන සමානයි රෙස්ටන් ලෙවල් වලට ඩිමාන්ඩ් සමානයි සපෝට් ලෙවල් වලට ඉතින් ඔක ඔය දෙකේ වෙනස තියෙන්නේ ඔය දෙකම සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් කිව්වත් එකයි සපෝට් ඇන්ඩ් රෙස්ටන් කිව්වත් එකයි එක එකම අදහස තියෙන හැබැයි අඳින ක්‍රමයේ වෙනසක් විතරයි තියෙන්නේ ඔකේ හරි ඉතින් ඒවා බලන්න ඊට පස්සේ කැන්ඩල් පැටර්න් ටික බලන්න ඉතින් ඒ බැලුවාම දලා අදහස ගන්න දැන් අපි කියමු ලෝන් ටර්ම් يعني අපි 1 week බලන ඕන ඉතින් 1 week එක සාමාන්‍ය 4 එකකින් වගේ බලන්න කොහොමද කැන්ඩල් ටික කැන්ඩල් පැටර්න් හැදෙන්නේ කියලා. ඉතින් ඒකට ඒක අච්චර ලොකු අමා يعني මේන එකක් නෑ අපිට බලා ගන්න. يعني අපිට පොඩි අදහසක් ගන්න එකෙන් හොඳටම ඇති. يعني මේ දලා අදහසක් ගන්න. ඉතින් මේ කන්වර්ටර් එකක් තියෙනවා මෙතන. ඉතින් මේක මේක නම් මොකද්ද කියලා මම දන්නේ නෑ. මම වැළුවේ නෑ. මම ක්ලික් කරලා මම වැළුවේ මේක විතරයි මම කලින් කිව්වේ මේක විතරයි මම වැළුවේ. ඉතින් මේ ඔක්කොම ඔයාලා බලන්න මොකද්ද මේක මේ සයිට් මැප් එකක් තියෙනවා. මොවුද මවුස් එක.
බලන්න මේ CPI එකත් එක්ක තියෙන කොහොමද රටක තියෙනවනේ CPI එක. ඒකේ මේ එක තමයි තියෙන්නේ මෙතන මේ ඉතින් ආමේ තියෙන රට රටවල වල තියෙන දෙන්නේ මේ වගේ දේවල්. ඉතින් ඇත්තටම පොඩි ආයිඩියා එකක් ගන්න බලන්න ඔය ෆන්ඩමන්ටල් කියලා ලොකුවට හිතාගෙන ඉන්න කරන කට්ටියට මෙන්න මේක මෙන්න මේකෙන් ගත හැකි මේ පොඩි ෆන්ඩමන්ටල් පැත්තේ දාලා අදහසක් මේ මේ කන්ට්‍රිය මේ කන්ට්‍රිය මවුස් එක අරන් ගිල්ලා ක්ලික් කරාම මෙතන ඒ කන්ට්‍රියට අදාළ දේවල් ටික මෙතන පෙන්නනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේ ආජන්ටිනා ආජන්ටිනා පෙසෝ වලින් පෙන්නන්නේ මේ 2020 දැක්කර. ඉතින් ඊට පස්සේ ඒ අකුරින් එන ඒ නැ මේ කන්ටිස් ඔක්කොම ටික තියෙනවා මෙතන. රයිට් ඉතින් ඔන්න ඔය වගේ ඔය පොඩ්ඩක් මේ ඔය පොඩ්ඩක් විහාර විහාර කරලා මේවා මේව කරලා බලන්න අපිට පොඩි දාලා අදහස් ගන්න පුළුවන් මේ මේවා මේ මේවා වෙන්නේ කියලා. ඉතින් ඒක කියන්නේ අර එකම දේකට එකම ඉන්ඩිකේටරයක් බල බල එකම රොබෝ කෙනෙක් විශ්වාස කරන ඒවට ඉන්න එපා කියලා මම නිතරම කියන්නේ. ඒකයි අපිට ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න ඉස්සරහට. මම ඒකයි කිව්වා මගේ වීඩියෝ එක දාද්දි මේක මේ තියෙනවායි කියලා 1900 වර ගණන් ඔය කියන්නේ 50 ගණන් වලද මට මතක 59 කියලා ඒ ගණන් වලින් තියෙනවා කියලා මම ඒකයි ඔයාලට කිව්වේ. මේ මම මේක හම්බෙච්චින මම ඔයාලට පෙන්නුවා. ඉතින් මේවා ගැන බලන්න මේ මම සයිට් එකේ ලින්ක් එක දාලා තියෙන පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලා මේක බලන්න මේක බලන්න මේක මොනවද වෙන්නේ කියලා ඒ ඔක්කොම අයිඩියා එකක් ගන්න. හරිද? ඉතින් මේ අපි නම් ආයි වීඩියෝ එකේ හැමෝම මට පෙන්නන්න ඕනේ මෙහෙම මේකක් තියෙනවා. මේක මේ මේ රටාව කාලයක් තිස්සේ එන එකක්. මේක මේ අදයි පටන් ගත්ත එකක් නෙවෙයි අවුරුදු ගාණක් තිස්සේ එන එකක්. මේක එකයි මට ඔයාලට මේක පෙන්නන්න වැඩිපුරම උවමනාව තිබ්බේ. හරි? එතන අපි ආයි වීඩියෝ එකේ හැමෝම